ේතිනවල දිවයින පුරා ප්‍රදේශ රසකට තද වැසි ඇදහැළමින් පවතිනවා. එලෙස ඇදහැලෙන වර්ශාපතනය හමුුවේ පහත්දිම් ජලයෙන් ජටවීම සහ, නාය අවදානම් හේතුවෙන් ජනජීවිතයට බාතා එල්ල වීතිබෙනවා. එයන්ඔයේ පස්වර්ුව සිට වැල්ලවා ආශ්ධ ප්‍රදේශයට ඇදහැලෙන වර්ශාපතනය හමුවේ වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ග්‍ය, බුත්තල කුඩාාවය ප්‍රදේශෙන් ජටවීම හිතුවෙන් මාර්ගය ගමනාගමනට බාතාල්ල වීතිබුණා මෙියත්‍ර ෑමි නවහිරවතිබූ බෙරගල වැල්ලවාය මාර්ගේ බාධක සහ කඩාවැටරු ගල්හන්ු ඉවත්කර, මාර්ගය යතාතත්වට පත්කිරීමට මාර්ග සංවර්ධනාධිකාරිය කටයුතු කරතිබෙනවා. එසේ මෑද හැලෙනනාදික වර්ෂාපනය හමුවේ කාසල් රිස් සහ මෞස්සා කළේ ජලාශවල ජල මට්ටම, පිටාර මට්ටමට ආසන්න බව ජලාශය භාරඉංජිනේුවන් ප්‍රකාශ කළා. යන්ුවජලවිදුලි බලාගාරවල උපරිම ධහරිතාවෙන් විදුලිය උත්පාධනය කරන බවද ඉංචිනේරුවරුන් ප්‍රකාශ කලා ගල්ලලා අශ්්‍රත ප්‍රදේශරසකටත් අදවදැසනසිට වැසි ඇද හැලමින් තිබුණේ මේ ආකාරෙන්. මේ අතර තුරු සහවායම පලාාත්වල විටින් විට වැසි හ ිගුරුම් සහිත වැසි ඇතිව හැකි බව කාලගුණු විද්‍යාධ පාර්තමේතුව පසනවා. සෙසු පලාාත්වල පස්වරු දෙින් පමණ පසු ැින් ැ වැසි ඇති හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිතුර ඇත්්‍රකාශ කලා. සේම ගිගරුම් සහිත වැස සමග ඇතිවිය හැකි තාව කාලික තදසුම් වලින් සහ අකුණු මගින් සිද වන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නාලෙසද කාලගුණු වි්‍යාධපාර්තමේන්තු ජනතාවගේ නිල්ලාසිටන.